ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රබලතම ප්‍රහාරක යානාවල නිවහන මෙන්ම විශාලතම ගුවන් කඳවුර වූයේ එයයි. එපමණක් නොව එවක ශ්‍රී ලංකාවට පැවති එකම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වූයේද එයයි. එසේ වුවද ඉහළම ආරක්ෂාවක් සපයා තිබූ ආරක්ෂක මර්මස්ථානයක් වශයෙන් පමණක් නොව අතිසංවේදී ආර්ථික මර්මස්ථානයක් වශයෙන්ද ඉහළ වැදගත්කමක් ඉසිලු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අලු දූලි ගොඩක් බවට පත් කරන්නට ම්ලේච්ඡ කොටි ත්‍රස්තයින්ට ගත වූයේ පැය කිහිපයක් පමණයි. එදා මෙදාතුර ලාංකේය ඉතිහාසයේ අඳුරුතම යුගයක් නිර්මාණය කරමින් අටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ ගුවන් හමුදාවේ විශාලතම කඳවුරට කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ භයංකර ප්‍රහාරය පිළිබඳ ඔබ කිසිදා නැසූ කතා පුවතයි මේ. කටුනායක පිහිටි ගුවන් තොටුපළ ආරක්ෂක අතින් මෙන්ම වාණිජමය අතින්ද අතිශය වැදගත් මර්මස්ථානයක් වන්නේ එය ගුවන් හමුදාව සතු වූ ප්‍රබලතම ප්‍රහාරක යානාවල නිවහන වීමත් ශ්‍රී ලංකාවේ එවක පැවති එකම ජාත්‍යන්තර ගුවන් තොටුපළ එයම වීමත් හේතුවෙන් වර්ෂ 1944 දී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ කඳවුරක් ලෙස ආරම්භ වූ කටුනායක ගුවන් හමුදා පරිශ්‍රයේහි මීටර 1840ක දිගින් යුත් ගුවන් ධාවන පතයක් ඉදි කළ අතර වර්ෂ 1957 දී SWRD බණ්ඩාරනායක මහතාගේ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ඉවත් කරවන්නට කටයුතු කිරීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් කටුනායක ගුවන් තොටුපළ එවක රාජකීය ලංකා ගුවන් හමුදා වශයෙන් හැඳින් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතට පත් කෙරුණා. ඉන් අනතුරුව වර්ෂ 1959 සිට ශ්‍රී ලංකාවේ සිදු කෙරුණ සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් රත්මලාන ගුවන් තොටුපළෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත මාරු කරන ලද අතර වර්ෂ 1963 දී ගුවන් ධාවන පතේ දිග මීටර 3350ක් දක්වා වැඩි කරන්නටත් වාර්ෂිකව ගුවන් මගින් 150,000ක ප්‍රමාණයක් හැසිරවිය හැකි නව පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදි කරන්නටත් කටයුතු යෙදුණා. පසුකාලීනව මගින් හැසිරවීමේ ධාරිතාව සහ අනෙකුත් පහසුකම් වැඩි දියුණු කරමින් වර්ෂ 2000 විට කලාපයේ ඊටම කාර්යබහුල ගුවන් තොටුපළක් බවට කටුනායක පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පත් වුණා. ගුවන් ධාවන පතේ එක්පසෙක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මේ ආකාරයෙන් වැඩි දියුණු වීමට සමගාමීව ධාවන පතේ අනෙක් පස පිහිටි ගුවන් හමුදා කඳවුර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධානතම කඳවුර බවට පත් වුණේ ගුවන් මෙහෙයුම් නඩත්තු සැපයුම් සහ පරිපාලන යන සියලුම අංශවල විශාල කාර්යභාරයක් ඒ තුල ස්ථානගත කරමින් වර්ෂ 2001 වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව පැවති කෆීර් MiG-27 සහ F-7 යන ප්‍රහාරක යානාවල මෙන්ම ප්‍රභූ ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කළ Bell-412 සහ Bell-412EP යන හෙලිකොප්ටර්වල නිවහන වූයේද එයයි. වර්ෂ 2000න් පසු වකවානුවේ ගුවන් ප්‍රහාර ඉහළ නංවන්නට ගුවන් හමුදාව කටයුතු කිරීමත් පාබල සටන් ඒකකවලට ගුවන් සහය මනාලෙස කළමනාකරණය කිරීමත් තුළ ත්‍රස්තයින්ට දැඩි හානියක් වෙමින් පැවති අතර සමස්තයක් වශයෙන් කොටි ත්‍රස්තවාදීන්ට ගුවන් හමුදා ක්‍රියාන්විත දැඩි හිසරදයක් බවට පත්වෙමින් තිබුණා. එබැවින් ගුවන් මෙහෙයුම්වල කොඳු නාරටිය බිඳ දැමීමෙන් එකී තර්ජනය මැඩ පවත්වන්නට ත්‍රස්ත නායකත්වය කල්පනා කළා විය යුතුයි. වර්ෂ 2001 ජූලි මාස 23 වනදා රාත්‍රී 9ට පමණ මාතර යනුවෙන් සිංහල බසින් සඳහන් කළ පෝරුවක් ප්‍රදර්ශනය කර තිබූ රෝසා වර්ගයේ බස් රථයක් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ප්‍රධාන දොරටුවට කිලෝමීටරයක් පමණ මෙපිටින් පිහිටි මේජර් රාජ් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයට පිවිසියා. ඔවුන් එහිදී කෑමට යමක් ගන්න ආකාරයත් ඇඳුම් මාරු කරන ආකාරයත් අවට ගම්වාසීන් නිරීක්ෂණය කළ නමුත් එකී බස් රථයේ සිටි තරුණයින් පිරිස විනෝද චාරිකාවක යන ආකාරයක් ප්‍රදර්ශනය වීමත් සිංහල ගීත ගායනා කරමින් හිඳීමත් හේතුවෙන් කිසිවෙකු තුළ සැකයක් ඇති වූයේ නැහැ. කෙසේ නමුත් එකී බස් රථයේ පැමිණි තරුණයින් අත තරමක් බරති පොහොරමලු තිබෙන ආකාරය නිරීක්ෂණය කළ ප්‍රදේශවාසී තරුණයින් දෙදෙනෙකු වූ සේබියන් දයානන්ද සහ තිලක් යන දෙදෙනා මේ සම්බන්ධයෙන් පාමුර සංචාරයක නියුතුව සිටි ගුවන් හමුදා සාජන්වරයෙකු සහ නායක ගුවන් භටයෙකු දැනුවත් කරන්නට කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන් සිව් දෙනාම රාජ් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයට පැමිණි නමුත් බස් රථය ඉන් පිටව ගොස් තිබුණා. එසේ වුවද ඇඳුම් මා ඉතාම ආහාර සහ ජලය අඩංගු පොහොරමලු තුනක් එහි දමා ගොස් තිබෙන බව නිරීක්ෂණය කරන්නට හැකි වූ නමුත් එය කලබල විය යුතු කරුණක් වශයෙන් ගුවන් හමුදා සැරයන්වරයා දුටුවේ නැහැ. ඒ අනුව රාත්‍රී 9:30 පමණ වන විට සියලු දෙනා එම ස්ථානයෙන් පිටව ගියා. එනමුත් බස් රථයේ පැමිණි පිරිස ඉතා ඉහළ පුහුණුවක් ලැබූ මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් පිරිසක් බවත් ඔවුන් කුමන අරමුණක් ඇතිව එහි පැමිණියාද සහ
කුමන ඉසව්වක් කරා ඇදී ගියාද යන්න ඒ කිසිවෙකු දැන සිටියේ නැහැ. මේ ආකාරයෙන් විශේෂ යමක් සිදුවීමෙන් තොරව තවත් පැය කිහිපයක් ගත වූ නමුත් කඳවුර තුල පිහිටි විවාහක නිවාසණයක ජීවත් වන එහෙත් වෙනත් කඳවුරක රාජකාරී කරන සාජන්වරයෙක් ජූලි 24 වනදාට එළිවන යාමේ පාන්දර 1:15ට පමණ කිසියම් පිරිසක් කඳවුර තුල පිහිටි ප්‍රධාන පාරක් හරහා මාරු වන ආකාරය නිරීක්ෂණය කළා. එවන් අවස්ථාවක සොල්දාදුවේ ක්‍රියාත්මක විය යුතු නියමාකාරය කුමක්ද යන්න පසක් කරමින් ඔහු ඒ පිළිබඳව ආසන්නයේම පිහිටි මුරකුටියේ රාජකාරී කළ කෝප්‍රල්වරයා දැනුවත් කරන්නට කටයුතු කළ නමුත් ඉතාමත් අවාසනාවන්ත අන්දමින් රාජකාරියේ නියුතු කෝප්‍රල්වරයා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැහැ. තවත් පැය භාගයකට පමණ පසුව සන්නද්ධ කණ්ඩායමක් ජෙට් ප්‍රහාරක යාන රඳවා ඇති අධිආරක්ෂිත කලාපයේ දොරටුවට පෙනෙන තරම් සීමාවේ රැඳී සිටිනු නිරීක්ෂණය කළ තවත් සාජන්වරයෙක් ඒ ගුවන් හමුදා බට කණ්ඩායමක්මද යන්න මෙහෙයු මැදිරියෙන් විමසා සිටියේ කඳවුර තුල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රැක සිට පහර දීමේ කණ්ඩ නොයසේ නම් ඇම්බුෂ් ටීම්ස් යෙදවීම සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් අනුගමනය කළ ක්‍රියාපටිපාටියක් වූ බැවින් මෙහෙයු මැදිරියෙන් ලැබුණ පිළිතුරු මගින් ඒ ගුවන් හමුදා රැක සිට පහර දීමේ කණ්ඩයක් බව සනාථ කළ නිසා ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලීම අවශ්‍ය වූයේ නැහැ. කෙසේ නමුත් ජෙට් යාන ස්ථානගත කර ඇති අධිආරක්ෂිත කලාපයවට එදින රැක සිට පහර දීමේ කණ්ඩයක් යොදවා නොමැති බවත් එය යෙදවූයේ කඳවුර තුලම බොහෝ ඈතින් වූ වෙනත් ස්ථානයක බවත් මෙහෙයු මැදිරියේ රාජකාරියේ නියුතුව සිටි ගුවන් බටින්හට මගහැරී ගිය බව කිව යුතුයි. යාකාරයෙන් පෙරදා සවස් යාමයේ රාජ් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයට ඒකරාශී වූ මරාගෙන මැරෙන කොටි ත්‍රස්තයින් පිරිස තමා සමග වූ වාසනාවේ මහිමයෙන් අක්කර 100 ගණනකින් යොත් ගුවන් හමුදා කඳවුරේ පොල් වතු හරහා ගමන් කොට ජාත්‍යන්තර ගුවන් ධාවන පතයට ආසන්නව පිහිටි ගුවන් යානා අංගන වෙත සමීප වන්නට සමත්ව සිටියා. කටුනායක ගුවන් හමුදා කඳවුරේ පිහිටීම පිළිබඳ සලකා බැලීමේදී ගුවන් යාන පර්යන්ත එනම් එයාක්‍රාෆ්ට් ඒප්‍රන්ස් දෙකක් ඇති අතර F7 සහ MiG-27 ප්‍රහාරක යාන රඳවා ඇති අංක 5 බලගණයත් කෆීර් ප්‍රහාරක යාන රඳවා ඇති අංක 10 බලගණයත් අයිති පර්යන්තය ජාත්‍යන්තර ගුවන් ධාවන පතයේ 04N යනුවෙන් හඳුන්වන මීගමු කලපුව දෙසට ඇති අන්තයේ කෙළවරට වන්නට පිහිටා තිබෙනවා. ප්‍රභු ප්‍රවාහන අංක 4 හෙලිකොප්ටර් බලගණයේ අයිති පර්යන්තයේ පිහිටා ඇත්තේ ජාත්‍යන්තර ගුවන් ධාවන පතේ මධ්‍යයට වන්නටයි. හඳුනා ගැනීමේ පහසුව පිණිස එම පර්යන්ත දෙක ජෙට් පර්යන්තය සහ හෙලිකොප්ටර් පර්යන්තය යනුවෙන් මෙතෙන් සිට හඳුන්වමු. මෙම පර්යන්ත දෙක වෙන වෙනම ශක්තිමත් කටුකම්බි වැටවල් වලින් වටකොට ඇති අතර ඒවා තුළට ඇතුළු වීමේ අවසරයේ ඇත්තේ ගුවන් යානා සහ එතුළ පිහිටි අනෙකුත් අංශවල රාජකාරී කරන ගුවන් හමුදා සමාජිකයන්ට පමණයි. මෙම පර්යන්තවල ඇති ඉහළ ආරක්ෂක සංවේදීභාවය නිසාම එම කඳවුරේම වුවත් අනෙකුත් අංශවල රාජකාරී කරන පුද්ගලයන් හට ඊට ඇතුළු වීමට අවසර නැහැ. පාන්දර දෙක ආසන්න වන විට කළුකොටි කණ්ඩායම මෙකී ගුවන් යානා පර්යන්ත දෙක මැදින් ජාත්‍යන්තර ගුවන් ධාවන පතේ ආසන්නයටම පැමිණෙන්නට සමත්ව තිබූ අතර එහි තිබූ දැල් කම්බි වැටෙහි කොටසක් කපා දමා ගුවන් ධාවන පතේ ජලය බැස යාම සඳහා ඇති මොන්සූන් රේන් යනුවෙන් හඳුන්වන විශාල කානුවට අවතීර්ණ වන්නට ඔවුන් සමත් වුණා. කටුනායක ගුවන් හමුදා කඳවුර අති විශාල එකක් වීමත් එහි බහුතර භූමි ප්‍රදේශ පොල් වගාවෙන් වැසී තිබීමත් වැසි ජලය බැස යාම සඳහා ඉදිකර ඇති විශාල කාණු පද්ධතියක් කඳවුර පුරාම දිව යාමත් වාසනාව ඔවුන් සමග වීමත් හේතුවෙන් ඉතා ඉහළ පුහුණුවක් ලබා සිටි කළුකොටින්ට මේ තාක් දුර පැමිණීම එතරම් අපහසුවක් නොවන්නට ඇති. එමෙන්ම කම්බි වැට කපා දමන අවස්ථාවේදී කිසියම් හෝ හේතුවක් මත කඳවුරේ විදුලිය බිඳ වැටීමද එම කර්තව්‍ය වඩාත් පහසු කරවන්නට ඇති. ත්‍රස්තයින් ගුවන් යානා පර්යන්ත වටකොට ඇති ප්‍රධාන කම්බි වැටවල් තරණය කරන්නට උත්සාහ නොකොට මේ ආකාරයෙන් ඒ අතරමැද පිහිටි වෙනත් කම්බි වැටකින් ඇතුළු වන්නට ක්‍රියා කිරීම අනුව පැහැදිලි වන්නේ ඔවුන් කඳවුරේ පිහිටීම පිළිබඳව කෙතරම් ඉහළ අවබෝධයක් ඇතිව සිටියාද යන්නයි. බන්දයත් ගුවන් යානා පර්යන්තවල කම්බි වැට ඉතාමත් ශක්තිමත්ව ඉදිකර ඇති අතර එයින් ඇතුළට පැන ගන්නවාට වඩා ගුවන් ධාවන පතේට සමාන්තරව ඒ අසලින් වැටි ඇති විශාල කාණුවට අවතීර්ණ වීමෙන් එතෙන් සිට කිසිදු බාධාවකින් තොරව ගුවන් යානා අංගන දක්වා ගමන් කළ හැකි වීමයි. ගුවන් යානා පර්යන්තවල කඳවුරට මායිම් වන පැති කටුකම්බි වැටවල් වලින් ආවරණය කර ඇති නමුත් කම්බි වැටක් නොමැති ගුවන් ධාවන පතේ දෙසට මුහුණලා ඇති පැත්තේහි ආරක්ෂාව රඳා පවතින්නේ එහි ස්ථානගතව සිටින ගුවන් බටයින්ගේ විචක්ෂණශීලී භාවය මතයි. ඒ අනුව බලන කල කඳවුරේ ආරක්ෂක සංවිධානය පිළිබඳ ඉතා පුළුල් වැටහීමක් ලබාගෙන එහි දුර්වලම තැනින් රිංගා යන්නට කොටි ත්‍රස්තකොට තිබුණා. මොන්සූන් රේන් එකට පිවිසුන කළුකොටි කණ්ඩායම ඉන් අනතුරුව කණ්ඩායම් දෙකකට බෙදුන අතර එතෙන් සිට දකුණු පසට ගමන් කළ කණ්ඩායම ජෙට් පර්යන්ත ඉදිරිපිට ස්ථානගත වෙද්දී වම් පසට ගමන් කළ කණ්ඩායම හෙලිකොප්ටර් පර්යන්ත ඉදිරිපිට ස්ථානගත වුණා.
මේ සියල්ල සිදු ආහවර වන විටත් ජූලි 24 වනදා පාන්දර 2:00 කණිසම උදාව නොතිබෙන්නට ඇති නමුත් එහිම තවදුරටත් කාලය මිඩංගු කරන්නට ත්‍රස්ත කණ්ඩායම් දෙක තීරණය කළේ ගුවන්තොටුපළේ සිට පිටත් වීමට නියමිත අවසන් විදේශීය ගුවන් යානාවත් පිටවනතුරු කිසිවක් සිදු නොකිරීම ඔවුන්ගේ සැලසුම වූ බැවින් මේ කිසිවක් නොදැන මෙතෙන් සිට මීටර 400ක පමණ දුරින් ස්ථානගතව සිටි ගුවන්තොටුපළේ කාර්ය මණ්ඩලය සුපුරුදු කාර්යබහුලත්වයෙන් යුතුව තම රාජකාරීන්වල නියැලෙමින් සිටියා පාන්දර 3 පසු වූ නිමේෂයකදී මාලේ නුවර සිට මගීන් 102 දෙනෙකු රැගෙන පියාසර කළ UL 106 දරන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් එයාබස් A340 වර්ගයේ යානය කටුනායක ගුවන්තොටුපළේ ගොඩබෑ අතර පාන්දර 3:30ට පමණ ජකාර්තා සහ සිංගප්පූරුවේ සිට ගුවන් මගීන් 315 දෙනෙකු රැගෙන පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ UL 315 දරන එයාබස් A340 වර්ගයේ යානයද කටුනායක පොළව සිපගත්තා එහි ප්‍රධාන ගුවන් නියමුව වශයෙන් කටයුතු කළ රවී තම්බිපිල්ලේ මහතා ගුවන් යානාව පර්යන්තේ නැවැත්වූ වේලාව වශයෙන් සටහන් කර තිබුණේ උදෑසන 3:35 හැටියටයි. මෙතෙක් වේලා තම කාර්යභාරය ඉටු කරන්නට ඉවසීමෙන් බලා සිටි කොටි ත්‍රස්ත කණ්ඩායම් ද්විත්වය උදෑසන 3:50ට පමණ කානුවත් ගුවන් ධාවන පතයත් අතර පිහිටි තනකොළ පිටියේ මතට අවතීර්ණව ඔවුන් අතතිව සිටි සැහැල්ලු යුද ටැංකි නාශකාවී RPG සහ 40mm ග්‍රෙනේඩ් ලොන්චර්ස් වලින් ගුවන් යානා අංගන වලින් පිටත නවතා තිබූ ගුවන් යානා වලටත් ගුවන් යානා අංගන එනම් ඒයාර්ක්‍රාෆ්ට් හැංගර්ස් වලටත් දිගට හරහට පහර එල්ල කරන්නට උනේ ඊට පෙර දිනයේ 18 වන වසර සම්පූර්ණ කළ ඊලාම් යුද්ධය තුල ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අත්විඳින්නට සිදු වූ විනාශකාරීම ප්‍රහාරය සනිටුහන් කරමින් ඒ මොහොත වන විට ජෙට් පර්යන්තයේ එලිමහනෙහිද ගුවන් යානා කිහිපයක් නවතා තිබූ අතර හෙලිකොප්ටර් පර්යන්තයේ එලිමහනෙහි හෙලිකොප්ටර් කිහිපයක් නවතා තිබුණා. ප්‍රහාරයේ මුල් අවස්ථාවේදීම ඒ සියලු ගුවන් යානාවන් ත්‍රස්තයන්ගේ ඉලක්ක බවට පත්ව ගිනිගෙන දැවෙන්නට වූ අතර තමන් කිසිවෙක් බලාපොරොත්තු නොවූ නිමේෂයක එල්ල වූ ප්‍රහාරයෙන් වික්ෂිප්තව සිටියද ඉතා ඉක්මනින් සිහි එලවාගත් ගුවන් භටයින් ත්‍රස්තයන්ට සංවිධානාත්මකව ප්‍රතිප්‍රහාර දීම ආරම්භ කළා. ඥාකාරයෙන් දෙපාර්ශවය අතර දරුණු අවිගැටුමක් ඇවිල යන්නට වූ අතර ත්‍රස්තයන්ගේ අවිවලින් නිකුත් වූ උණ්ඩ ගුවන් යානා අංගනවල ඇලුමිනියම් තහඩු සිදුරු කරමින් ඒ තුළ නවතා ඇති ගුවන් යානා විනිවිද යන්නට වුණා. ගුවන් භටයින් කිහිප දෙනෙකුට තුවාල සිදු වී තිබූ නමුත් ඔවුන් ත්‍රස්තයන්ට ගුවන් යානා අංගන තුළට පිවිසෙන්නට ඉඩ ලබා දුන්නේ නැහැ. මෙම ප්‍රතිප්‍රහාරය තුළ දැකගත හැකි වූ විශේෂිතම ලක්ෂණය වන්නේ ඒ සඳහා ගුවන් මෙහෙයුම් සහ ගුවන් යානා නඩත්තුව සම්බන්ධ රාජකාරීන්හි නිරත නිලධාරීන් භූමියේ ආරක්ෂාව භාර රෙජිමේන්තු නිලධාරීන්ටත් වඩා ඉක්මනින් ප්‍රතිප්‍රහාරය සඳහා ගුවන් භටයින් මෙහෙයවන්නට උත්සුක වීමයි. සැබවින්ම තමන් විසින්ම නඩත්තු කරන තමන් විසින්ම මෙහෙයුම් කරනේ යොදවන සහ පියාසර කරන නිලධාරීන්ට එම ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම රාජකාරියකට එහා ගිය හැඟීමක් බව සඳහන් කළ යුතුමයි. එසේ හෝ ගුවන් හමුදා නිලධාරීන් සහ ගුවන් භටයින් එක්ව විනාඩි 45ක් මුළුල්ලේ එල්ල කළ ප්‍රහාරයෙන් ත්‍රස්තයින් 8 දෙනෙකු මරා දමන්නට හැකියාව ලැබී තිබුණා. මේ ආකාරයෙන් ගුවන් හමුදා කඳවුර ප්‍රහාරයට ලක්වන්නට වීමත් සමගින් කටුනායක වෙත පියාසර කරමින් තිබූ ගුවන් යානා ගණනාවක් කලාපයේ අනෙකුත් ගුවන් තොටුපළ වෙත හරවා යවන්නට කටුනායක ගුවන් ගමන් පාලකයින් කටයුතු කර තිබුණා. එනමුත් ඊළඟ නිමේෂයේදී ගුවන් හමුදා කඳවුර දෙසට පහර දීම අතහැර දමා ත්‍රස්තවාදීන් 6 දෙනෙකු පමණ ගුවන් ධාවන පතේ හරහා ගුවන් තොටුපළ දෙසට ඇදෙන්නට වූයේ එහි රැඳී සිටි ගුවන් මගීන්ටත් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයටත් ඉතා බිහිසුණු අත්දැකීමක් නිර්මාණය කරමින් මෙම වකවානුව වන විට ගුවන් තොටුපළේ ආරක්ෂාවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ම භාරගෙන තිබූ අතර ප්‍රාණ අපකරුවන් මුදවා ගැනීමේ හැකියාව ප්‍රගුණ කර තිබූ යුද හමුදා කමාන්ඩෝ ඒකකයක්ද ගුවන් තොටුපළ ආරක්ෂකයින්ද එහි රැඳී සිටියා ප්‍රහාරයේ මුල් අවස්ථාවේදීම කටුනායක ගුවන් හමුදා කඳවුරේ අනදෙන නිලධාරී එයා කොමඩෝ ආර්ය ආනන්ද ඒ පිළිබඳ ගුවන් හමුදාපති එයා මාෂල් ජයලත් වීරක්කොඩි දැනුවත් කරන්නට කටයුතු කර තිබුණා. ගුවන් හමුදා හෙලිකොප්ටර් පර්යන්තයට එදිරිව ගුවන් ධාවන පතෙන් අනෙක් පස පිහිටි ජාත්‍යන්තර ගුවන් පර්යන්තය මේ වන විට ත්‍රස්තයන්ගේ ඉලක්කයේ බවට පත්ව තිබූ අතර එහි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා කිහිපයක් නවතා තිබුණා. ඊට ඇතුළු වන ස්ථානය ආරක්ෂා කිරීම සඳහා බටයින් 6 දෙනෙකු යොදවා සිටි නමුත් එය බාධාවක් කර නොගත් ත්‍රස්තයින් දුර සිටම තමන් අතති MPMG සහ 40mm ග්‍රෙනේඩ් ලොන්චර්ස් වලින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා ඉලක්ක කොට පහර දෙන්නට වුණා. එදින උදෑසන රෝමයේ බලා පියාසර කිරීමට නියමිත වූ ඇල්ෆා ලීමා ෆොක්ස් ට්‍රොට් යන කේතනාමයේ හිමි යාබස් A330 වර්ගයේ ශ්‍රී ලංකන් ගුවන් යානාව ගුවන් යානා පර්යන්තයේ මත නවතා තිබූ අතර ත්‍රස්ත ප්‍රහාරයට පළමුව ගදුරු වූයේ එයයි.
එම ගුවන් යානාව සිදු කරන්නට නියමිත වූ දීර්ඝ ගුවන් ගමන සඳහා සම්පූර්ණයෙන්ම ඉන්ධන පුරවා තිබූ බැවින් ඊට ප්‍රහාර එල්ල වූ වහාම එය විශාල ගිනි ජාලාවකින් වැසී ගියා. මේ මොහොත වන විට ප්‍රහාරය පිළිබඳ කනවැකීමෙන් ගුවන් තොටුපළ පර්යන්තය තුළ සිටි ගුවන් මගීන් දැඩි කලබලයකට පත්ව සිටි අතර ආරක්ෂක නිලධාරීන් හැකි ඉක්මනින් ඔවුන්ව ගුවන් තොටුපළෙන් ඉවතට ගැනීමේ කටයුත්තෙහි නියැලෙමින් සිටියා. ඊට අමතරව ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයට අයත් කාන්තාවන් අන විගමන සහ රේගු නිලධාරීන් ඇතුළුව ආරක්ෂක ක්ෂේත්‍රයට සම්බන්ධ නොවූ විශාල පිරිසක් ගුවන් තොටුපළ තුළ රාජකාරියෙහි නිරතව සිටි අතර ඔවුන් සියලු දෙනාම කලබලයෙන් සහ භීතියෙන් යුතුව ඉන් පිටතට පැමිණ ආරක්ෂිතයයි හැඟුණ දිශාවක් ඔස්සේ සීසීකඩ දිව යන්නට වුණා. මේ මොහොත වන විට පළමුව ගිනි ගැනීමට ලක් වූ ගුවන් යානාව අසලම නවතා තිබූ ඇල්ෆා ලීමා එකෝ යන කේතනාමය දරන එයාබස් A330 යානාවට අනෙක් ගුවන් යානාවේ ගින්නෙන් හානි වීමට ඇති සම්භාවිතාව මත ගුවන් ගමන් පාලන මැදිරිය ඇති ප්‍රදේශයට ගෙන යන්නට කටයුතු කර තිබූ නමුත් ඒ වන විටත් පහව ගොස් නොතිබූ අඳුරෙහි සැඟව පැමිණි ත්‍රස්තයෙකු විසින් එහි බෝම්බාටවා තවත් ත්‍රස්තයින් තිදෙනෙකු සමගින් පර්යන්ත ගොඩනැගිල්ල දෙසට දිව ගියා. ඊළඟ නිමේෂයේදී එය මහා හෙනහඬක් නගමින් පුපුරා ගිය අතර එයද ගිනිගනු දක්නට ලැබුණා. මේ වන විට ගුවන් තොටුපළ දෙසට පැමිණි ත්‍රස්තයින් 6 දෙනාගෙන් 2 ඝාතනයට ලක්ව තිබූ නමුත් අනෙක් 4 දෙනා පර්යන්ත ගොඩනැගිල්ල තුළට පිවිස හිඳීම තුළ නිර්මාණය වූයේ ගුවන් සේවා ඉතිහාසයේ අතිශය බිහිසුණු අවස්ථාවක්. යන්තමින් හිරු එළිය වැටීගෙන යන අවස්ථාව වන විට කමාන්ඩෝවරුන් ඇතුළු විශේෂ සටන් කණ්ඩායම් පැමිණි අතර පර්යන්ත ගොඩනැගිල්ල තුළ සිටි ත්‍රස්තයින් 4 දෙනා කොටු කර ගැනීම සඳහා මෙහෙයුමක් වියත් කරන්නට ඔවුන් උත්සුක වුණා. ඔවුන් ක්‍රියාශීලී වීමත් සමගින් යලි ත්‍රස්තයින්ද වෙඩි තබන්නට වූ අතර දෙපාර්ශවය අතර අලුත් සටනක් ආරම්භ වුණා. එහිදී එක් ත්‍රස්තයෙකු කමාන්ඩෝවරුන්ට කොටු වූ නමුත් අවසාන ප්‍රහාරය වශයෙන් කළු කොටියා පැළඳ සිටි මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් ඔහු මරුමුවට පත් වුණා. කාලගණකයක් ආධාරයෙන් ක්‍රියාත්මක වන ලෙස අටවා තිබූ බෝම්බයක් නිෂ්ක්‍රිය කරන්නටද ඒ අතරවාරයේ ආරක්ෂක අංශවලට හැකි වූ අතර පර්යන්ත ගොඩනැගිල්ල තුළ ස්ථානගතව සිටි දෙවන ත්‍රස්තයාද හමුදාවට කොටුවීමෙන් පසු බෝම්බයක් පුපුරවාගෙන මරුමුවට පත් වුණා. මේ ආකාරයෙන් කටුනායක ගුවන් තොටුපළ ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන්ගෙන් 2 හැර අන් සියලු දෙනාම විනාශ කරන්නට උදෑසන 8 පසුවන විට ආරක්ෂක අංශවලට හැකියාව ලැබී තිබූ නමුත් ඉතිරිව සිටි ත්‍රස්තයින් 2 පර්යන්ත ගොඩනැගිල්ලේ වහලය මතට නැග සිටි බව කිසිවෙකුගේ හෝ අවධානයට ලක් වූවාද සැක සහිතයි. උදෑසන 8:35 පමණ නැවතත් විශාල පිපුරුමක් ගුවන් යානා පර්යන්තයේ දෙසින් ඇසුන අතර ඊට හේතු වූයේ වහලය මත සිටි ත්‍රස්තයෙකු විසින් ඇල්ෆා ඩෙල්ටා ඩෙල්ටා යන කේතනාමය සහිත එයාබස් A340 වර්ගයේ ශ්‍රී ලංකන් ගුවන් යානාවට එල්ල කළ RPG ප්‍රහාරයයි. එයින් එම ගුවන් යානාවද මුළුමනින්ම විනාශයට පත් වූ නමුත් යුද හමුදා සාමාජිකයින් වහා ක්‍රියාත්මක වෙමින් වහලය මත සිටි අවසන් ත්‍රස්තයින් 2 විනාශ කරන්නට එහිදී සමත් වුණා. මේ ආකාරයෙන් කොටි ත්‍රස්තයින් කටුනායක ගුවන් හමුදා කඳවුරත් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළත් තම ග්‍රහණයටගෙන පැය 7කට ආසන්න කාලයක් මුළුල්ලේ දියත් කළ ප්‍රහාරය අවසන් වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් එයාබස් A340 වර්ගයේ ගුවන් යානාවක් සහ එයාබස් A330 වර්ගයේ ගුවන් යානා දෙකක් මුළුමනින්ම විනාශයට පත්ව තිබූ අතර එයාබස් A320 යානා දෙකකට සහ එයාබස් A340 යානාවකට වෙඩිවැදීමෙන් අලාභහානි සිදුව තිබුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සිදු වූ අලාභහානි සම්බන්ධයෙන් ගත් කල ගුවන් ප්‍රහාරක යානා සමූහයේ ප්‍රමුඛයා වූ කෆීර් ගුවන් යානා දෙකක් MiG-27 ප්‍රහාරක යානාවක් අලුතින්ම සේවයට එක් කරගත් K-8 වර්ගයේ උසස් පියාසර පුහුණු ගුවන් යානා තුනක් සහ MI-17 වර්ගයේ ප්‍රවාහන හෙලිකොප්ටර් යානා දෙකක් විනාශයට පත්ව තිබුණා. ඊට අමතරව වෙඩිවැදීමෙන් හානියට ලක්ව තිබූ ගුවන් යානා සංඛ්‍යාව ඉහළයි. කෙසේ නමුත් එදින පස්වරුව උදාවන්නට ප්‍රථමයෙන් ගුවන් හමුදාවේ කෆීර් සහ MiG-27 ප්‍රහාරක යානා යොදා ගනිමින් උතුරේ හඳුනාගත් ත්‍රස්ත ඉලක්ක වෙත පහර දී තම ගුවන් ශක්තිය තවමත් බිඳ වැටි නොමැති බව ප්‍රදර්ශනය කරන්නට ගුවන් හමුදාව කටයුතු කළා. ඉන්පසුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් එයාබස් යානාවක් ගුවන්ගත කරවන්නටත් එම සමාගම කටයුතු කළේ ප්‍රචාරාත්මක අතින් සිදුව තිබූ හානිය කළමනාකරණය කර ගැනීමේ උත්සාහයක් වශයෙන්. මෙම ප්‍රහාරයෙන් පසු සමස්ත ගුවන් තොටුපළ පරිශ්‍රය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තවත් පැය කිහිපයක් ගත වූ නමුත් එවන් ආරක්ෂාව තහවුරු කිරීමක් තුළින් හෝ ගුවන් හමුදාව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දියත් කළ පරීක්ෂණ තුළින් හෝ එම ප්‍රහාරය ජාතික ආර්ථිකයට ඇති කළ විනාශය ආපසු හරවන්නට හැකි වූයේ නැහැ.
ජනාධිපතිනි ඇතුළු සමස්ත රජයේ ප්‍රතිරූපය මුළුමනින්ම බිඳහෙළන්නට මෙම සිදුවීම සමත් වූ අතර මේ අරබයා ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ සහ වරායන් මත රක්ෂණ අධිභාරයක් පනවන්නට ජාත්‍යන්තර සංවිධාන කටයුතු කිරීම ඒ වන විටත් ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුදයේ අතිශය දරුණු කඩයිමක් වෙත ගෙන යන්නට සමත් වුණා. මින් වසර කිහිපයකට ප්‍රථම මහා බැංකුවට එල්ල වූ ප්‍රහාරයේදීවත් මෙවැනි ආර්ථික කම්පනයක් අප ජන සමාජයට නොදැනුන අතර මාස කිහිපයක් තුළ චන්ද්‍රිකා ආණ්ඩුවේ අවසානයේ සනිටුහන් කරන්නට හේතු වූයේද මෙම සිදුවීමමයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමේදී ත්‍රස්තවාදීන් 14 දෙනෙකු ඊට සහභාගී වූ බව නිගමනය කරන ලද අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් පැවති අඩුලුහුණුකම් වෙත විශේෂ අවධානයක් යොමු වූ බව සඳහන්. එමෙන්ම ප්‍රහාරය එල්ල කිරීම සඳහා කඳවුර තුලින්ම සහයෝගය ලැබුණේද යන්න පිළිබඳව පැවතියේ විශාල සැකයක්. පෙර සඳහන් කළ පරිදි ත්‍රස්තවාදීන් රාජ් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ ඉතිරි කර ගිය සාක්ෂි හෝ කඳවුර තුලදී ඔවුන් නිරීක්ෂණය වූ අවස්ථාවන්හිදී ඔවුන් කොටු කර ගැනීමට නිවැරදිව ක්‍රියාත්මක වූවා නම් මෙම ව්‍යසනය වළක්වා ගන්නට හැකිව තිබූ බවද පරීක්ෂකයින් නිගමනය කර තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ අනදෙල් නිලධාරී සහ භූමි ආරක්ෂක නිලධාරී යන දෙදෙනා එම තනතුරු වලින් ඉවත් කොට ඒ වෙනුවට එයා කොමඩෝ චන්න ගුණරත්න සහ වින් කමාන්ඩර් ක්‍රිෂාන්ත යහම්පත් යන නිලධාරීන් පත් කරන්නට ගුවන් හමුදාපති එයා මාෂල් ජයලත් වීරක්කොඩි කටයුතු කළා. කුමන වෙනස්කම් ඒ මොහොතේ සිදු කළද ඒ සියල්ල අශ්වයා පැන ගියාට පසු ස්ථාලයේ වසා දැමීමක් පමණක් බවත් කළු ජූලියේ 18 වන සංවත්සරය ඉතා ඉහළින් සමරන්නට LTTE ට හැකි වූ බවත් සඳහන් කරමින් ඔබෙන් සමුගන්නවා. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින්නේ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය subscribe කොට bell icon එක click කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.